පෙරේරාමහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එක ආගමික කටයුතු අමාත්‍යංශයක් පත් කරන යෝජනා අදහස් ඉදිරිපත් වෙනවා. මේ ගැන රජයේ සැලකිල්ලක් යොමු වෙලා තියෙද මෙතුමා? නෑ, තාම නම් එහෙම අවධානයක් වෙලා නෑ. ඒ වගේ එකක් ඇහිලා තියෙනවා. අදහස් යෝජනා හුඟක් කටිය කියනවා. ඉතින් ඒක අපිට හුඟක් හිතන්න වෙලා තියෙනවා. මේ ලංකාවේ විහාරස්ථාන ඒ තියෙන ප්‍රමාණය සමහර ආගමික ස්ථාන අපේ ස්වාමීන් වහන්සේ මුස්ලිම් අපේ සමීක්ෂණය අනුව 8000ක් ඉදිරි තියෙනවා. ඒක සමහර එක ගමට 5-6 තියෙනවා. නීති ඉදිරියේදී එනිසා අපි ක්‍රියා කිරීමේදී මම ජාතිවාදී නෙමෙයි ආගමවාදී කුලවාදයෙක් නෙමෙයි මම බෞද්ධයෙක්. බෞද්ධාගමේ තියෙන ප්‍රතිපත්ති තුළ නිදහස අයිති කාට තියෙන නමුත් ඒක නීති කාටත් අපේ බෞද්ධයටවත් බෑ. දේශපාලනට වැරදි විදිහට පාවිච්චි කරන්න දෙන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. බණ්ඩාරවිල වැලිමඩ මාර්ගයේ දිගරතනපාල වසලදී මෝටර් රථයක් අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළි පහලින් ගලා බසින මැතිරිල්ලුවට වැටී තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු ඇති අතර රියදුරු දැඩි පරිශ්‍රමයක් යොදා සිය දිවි බේරාගෙන තිබුණා. නොච්චියාගම පුහුල්කටුව ප්‍රදේශයේ ලිඳකට වැටී සිටි අඩි 6ක් පමණ දිගින් යුත් කිඹුලක මුදාගෙන තිබෙනවා. වඩජීවී නිලධාරීන් පවසුවේ කිඹුලා විල්පත්තු වැවක් ශිතියට මුදා හැරි බවයි. මාතර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකින් රුපියල් ලක්ෂ 3කට ආසන වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි හිටපු යුද හමුදා සිබලකු කටපැත්ත මාර්ග බාධකයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර රුපියල් ලක්ෂ 6කට ආසන්න නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුත්කලයන්ද දෙනෙකු කරුවල ගස්වැ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වුණා. පවතින අර්බුදකාරී තත්ත්වය පහව යන ලෙස ප්‍රාර්ථනා කරමින් ජීවා පදනම විසින් සංවිධාන කළ වියලි ආහාර සහ මුදල් ආධාර ලබා දීමේ වැඩසටහනක් අලුතින් අගමැතිවරයෙකු පත්කර ගැනීම සඳහා ඉඩ සලසමින් තමන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ නිවේදනය කළේ පසුගිය 24 වෙනිදායි. කෙසේ වෙතත් ඇය කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා සුදුසුකු තෝරාගනු ලබන තෙක් අගමැති දුරේ කටයුතු කිරීමට නියමිතයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් අර්බුදය කරගනිමින් තමන් ඉල්ලාස්වීමට තීරණය කළ බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සිය ඉවත්වීම පිළිබඳව නිවේදනය කරමින් පවසා සිටියා. අවදානික ක්‍රීඩා පොතක් විතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය අද පාකිස්තානයට එරෙහිව පැවැත්වෙනවා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වර 3ට ආරම්භ වීමට නියමිතයි. පරාජය වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ දක්වා පවත්වා ඇති ලෝක කුසලාන තරඟ 7ම ජයගෙන ඇත්තේ පාකිස්තානයයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟ බිමට පිවිසෙන්නේ ලෝක කුසලාන තරඟයකදී ප්‍රථම වරට පාකිස්තානය පරාජය කිරීමේ අරමුණේ. හැම තරගයක්ම ගොඩක් වටිනා. ඉතින් ඒ හින්දා මේ මානසිකත්වයෙන් කියොත් මම හිතන්නේ අපිට තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන්. ගොඩක් කලාට මේ වගේ වේගමන් දයන්නේ ආඩු වෙන්න පුළුවන්. ඒ වෙනුවට අපි බලවත් වෙන ජීවන් මෙන්නිස කැඳවන්න මේ දෙකේ පොඩි ප්‍රශ්නක් තියෙන හින්දා සමහර කට ගේම් එක ගොඩක් කොට වුණොත් සමහර කණ්ඩායම වෙනස්කම් කීපයක් වෙයි. නමුත් දැනට අපි එක චේන්ජ් එකකට තමයි බලාපොරොත්තු වෙන්නේ. පසුගිය දේවල් වලින් කියන්න බෑ මේ තරඟය අපිට ජයග්‍රහණය කරන්න බෑ කියලා. නමුත් අපි මේ දවසේ හොඳට කරොත් අපිට තරඟය ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ අතර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 15 කුෂයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. කොදෙව් නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුලු පහ ලකුණු 79ක් තුළ දැමී ගියා. නමුත් ස්ටීව් ස්මිත්, ඇලෙක්ස් කේරි සහ නේතන් කුල්ටර් නායගේ පිටිකරණය හේතුවෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවර 49කදී සියලු දෙනා දැවී ලකුණු 288ක් රස කළා. ලකුණු 289ක ජයග්‍රහ ඉලක්කයක් හඹාගේ කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 9ක් ලැබී රස කරගත හැකි වූයේ ලකුණු 273ක් පමණයි. විශිෂ්ට පන්දුවැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 46කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. එම ජයග්‍රහණය සමග ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා. අද දෙරණ මධ්‍යහන පුවත් විකාශය කරනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට.